ලංකාව කියන්නේ මිනිස් ජාවාරම්වල තිප්පොලක් කරන හැඩයි. මේ බලන්න මේක තියෙන්නේ මේ රුසියානු යුක්‍රේන අර්බුදයටත් අපේ ලංකාවේ සෙබළු යවලා තිබ්බනේ. ඒකත් මිනිස් ජාවාරමක් බවට පත් වුණානේ. මේ බලන්න රුසියානු යුද්ධයට යවූ අපේ සෙබළු 80ක් මිය ගිහින් 406කට තුවාල කියලත් සඳහන් වෙනවා. මිනිස් ජාවාරම් කරුවන්ට හසු වී රුසියාවේ යුද්ධයට ගිය ශ්‍රී ලාංකික විශ්‍රාමික සෙබළුන් 80කට වැඩි පිරිසක් යුද පෙරමුණේදී මිය ගොස් ඇතැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට තොරතුරු ලැබී තිබෙනවා. මෙම මෙලෙස මිය ගිය පිරිසට අමතරව 406කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයිද තොරතුරු හෙළිව තිබෙනවා. යුද හමුදාවේ හිටපු මේජර් ජෙනරාල්වරයෙකු, කර්නල්වරයෙකු සහ තවත් පිරිසක් ෆේස්බුක් හා වට්ස්ඇප් ගෲප් හරහා විශ්‍රාමික ශ්‍රී ලාංකික සෙබළුන් රුසියාවට යවන ලද්දේ වසරක කොන්ත්‍රාත්තුවකට අත්සන් කර ගනිමින් රුසියාවේ යුද කඳවුරුවල සාමාන්‍ය රාජකාරී සඳහා යොදවන බව කියමින් එරටට රැගෙන ගිය අයගෙන් රුපියල් ලක්ෂ 15ත් 20ත් අතර මුදලක් මෙම මිනිස් ජාවාරම කළ තැරැව්කරුවන් විසින් අය කරගෙන තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුව හෙළි කරගෙන තිබුණා. රුසියාවට රැගෙන ගිය ශ්‍රී ලාංකික හිටපු සෙබළුන් දැනට රුසියාව මගින් අල්ලාගෙන තිබෙන යුක්‍රේන යුද පෙරමුණටම යොමු කළ අතර පිරිසක් රුසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා දිවි බේරාගෙන මෙරටට පැමිණ ඇති බවත් සඳහන් වෙනවා. අපේ රටේ මිනිස් සම්පත මේ විදිහට ජාවාරම් කරුවන්ට හසු වෙලා වෙනත් රටවල්වල දුක් විඳිනවා නම් ඒක මොන තරම්නම් ඛේදනීය ඉරණමක්ද? ඉතින් මේවාට අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මේ නීතිය අර හෙලවෙන දතක් වගේ තිබ්බහම තමයි මේ දේවල් වලින් බේරෙන්න හැම අයම කටයුතු කරන්නේ. ඒක නිසා අර LAW low WAL වල් නොකර මේවට එරෙහිව අනිවාර්යෙන්ම නීතිය තදටම ක්‍රියාත්මක විය යුතුමයි.